ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1137ක් වාර්තා වුණා. එලෙස ආසාදිතින් දහස ඉක්මවා වාර්තා වුණේ 3 වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 612322ක් දක්වා ඉහළ ගියා. මේ අතර දින 75කට පමණ පසුව කොවිඩ් මරණ 30 ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 32ක්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේවන විට දෛනික කොවිඩ් ආසාදිතීන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන මොහොතක ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. රෝගීන්ගේ යම් ප්‍රමාණයක වැඩිවීමක් තමා දකින්නේ. රෝහල් පද්ධතියට දරා ගන්න බැරි ප්‍රමාණයකට තාම වැඩි වෙලා නැහැ. නමුත් අපි කොහොමත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තත්ත්වයට මේක ගෙන යන්නට. අපි සියලු දෙනාම මේ මොහොතේ එකට වගේ වැඩ කරු. එවැනි රැල්ලක් මතු නොවී අපේ රට ආරක්ෂා කරගන්නත් පුළුවන් වේවි. ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටේ හමුවන රෝගීන්ගෙන් බහුතරයක් බවට අපි හඳුනාගෙන තියෙනවා. නමුත් සුළුෙන් හෝ තාමත් ඩෙල්ටා රෝගීනුත් ඉන්න බවත් අමතක කරන්න බෑ. මරණයපත් කිරීමට සහ සංකූලතා ඇති කිරීමට එම ප්‍රභේදයත් හේතු වෙනවා නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පොදුවේ ගත්තහම අද තියෙන තත්ත්වය තමා රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඔමික්‍රෝන් රෝගයේ ස්වභාවය නිසාම රෝග ලක්ෂණ රහිත හෝ අවම රෝග ලක්ෂණ සහිතව අපි අතර තවත් කණ්ඩායමක් ඉඳ ඉඩ තියෙනවා. ඒ අය තමා බොහෝ වෙලාවට අපිට නොදැනුවත්ව මේ රෝගය බෝ කරන්නේ. ඒ නිසා අපි අපේ ආරක්ෂාව සඳහා අපි සෞඛ්‍ය පුරුදු හැම වෙලේම පිළිපදින්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම හිතනවා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට අපි සියලු දෙනා ඒ ආකාරයට ආරක්ෂා වුණොත් රටම ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.